හයි හයි වැල්කම් ට බ්ලොග්ගෙත් කනි ඉතින් කොහොමද ඔයාලට ඔල හැමෝම හොඳින් නැති කියලා අපි හිතනවා. ඉතින් අපේ චැනල් එකත් එක්ක එකතු වෙලා ඉන්න අපේ ට්‍රැවල් බ්ලොග්ස් බලන්න කැමති අය වෙනුවෙන්ම තමයි අපි අද වීඩියෝ එක අරන්ගෙන තියෙන්නේ. ඉතින් සීතල කඳුකරේ තියෙන ලස්සනම ලස්සන ගමනාන්තයකට තමයි අපි යන්නේ. ඔහියේ ඉඳන් යකාගේ පඩි පෙළදිගේ තාමත් කැලේ ඇතුළේ හැංගිලා තියෙන ලස්සනම ලස්සන ලංකාඇල්ල බලාගෙන ලංකාවේ උසම දියඇල්ල බඹර කන්න දියඇල්ලි මුදුරට යන සොඳුරු චාරිකාව බලන්න අපිත් එක දිගටම රැඳිලා ඉන්න. ඉතින් අපේ චැනල් එක තාමත් සබ්ස්ක්‍රයිබ් කළ නැත්තන් පහල තියෙන බෙල් අයිකන් එකක් ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කළ තියාගන්න. ඒවගේම තමයි වීඩියෝ එක ගැන අදහසකුත් පහලින් තියාගෙන යන්න. එන යමු අපිත් එක යකාගේ පඩි පෙළදිගේ පහලට. Hi, good morning. ඉතින් අද මේ අපි day 2 එක. ඉතින් day 2 එකේ ආරම්භය තමයි අපි බලමු මේ අපි දැන් අද යන්නේ Davis Staircase. ඉතින් ඔහි ඉඳන් අපි Davis Staircase යනවා. ඉතින් මේක තමයි situation එක. ඉතින් පල්ලෙහා තමයි නැවතිලා හිටියේ. Station එක කිට්ටුම තමයි. ඉතින් මේ ඉස්සරහින් පේන්නේ ඔහිය station එක. ඉතින් කෙනෙක් ඔහිය නවතින්නේ නැතුව නයිට් මේල් ඇවිල්ලා කෙලිම Davis Staircase වගේ යනවනු ඔයාලට මෙතන මේ ස්ටේෂන් එක මේ තියෙන්නේ. ස්ටේෂන් එක ළඟ කඩ තියෙනවා, ඔට කෑම් ගන්නත් පුළුවන්. ඉතින් මේ ස්ටේෂන් එකෙන් බැහැලා ඔහිය ෆැන්ටිය කද ඔහිය ස්ටේෂන් එකෙන් බැහැලා යන්න තමයි තියෙන්නේ. තියන්නේ ඔහිය ස්ටේෂන් එක. ස්ටේෂන් එක ඉතින් අපි ඔහිය ස්ටේෂන් එක ක්‍රොස් කරලා ඉබට තමයි යන්නේ. මෙතින් බෝඩ් ගහලා බවුවත් තියෙනවා. තොටුපොළ කන්ද සංරක්ෂිත වනාන්තරය. අපේ ඇනිත් දෙන්න අපිත් එක කලින් ගියා. අපේ වීඩියෝ එකේ මුලින් හිටියේ යාලෝ දෙන්න, දේශී හෂානුයි දෙන්න. ඒකල අපේ කලින් ගියා වීල් එකේ එක එක අනුවට අපි දෙන්න වීල් එක අපි දෙනවා ගන්න එනකම් පොඩක් ටයිම් ඉස්සරහට යනකම් ඉන්නකල් ටයිම් සේව් කරගන්න තෝ නිසා. ෂා ලස්සනයි. මොනද මේ ගස්? තැන තැන යුකලිප්ටස් ගසුත් තියෙනවා. ඒ සුගඳත් තියෙනවා. අර උඩ ඇති යුකලිප්ටස්. යුකලිප්ටස් කියන්නේ ඔබල අපි හැමෝම දන්න සිද්ධාලේප හදන්න යොදාගන්න ප්‍රධාන අමුද්‍රව්‍ය. ඒ යුකලිප්ටස් ශාකේ පත්‍ර නිස්සාරණය කළ තමයි තෙල් ලබා ගන්න. ඔන්න මෙතනින් තමයි Davis Staircase කරේ අපි ඇතුළට යන්නේ. මේකට කියන්නේ එක එක නෝ කියලා. ඔන්න අපි අසනු දේශි තිටිය මෙතන අපි එනකම්. එහෙනම් අපි අපේ Davis Staircase වල බලමු. අතෝලේ බලන්න දාන්න ඕන. ඉතින් ඒක පාටින්. දෙවෙනි පාරනේ. ඔව් මගේ තුන්වෙනි පාර. ඔන්න අපි view එක තියෙන තැනට එනවා. පට්ට ලස්සනයි නේ. අද ගොඩක් ඈතට පේනවා. ඇදිලා හොඳට පාර අපිට මෙච්චර වෙන්නේ නැහැ. ඔව් ඔව් අර යට පේන පාර ග්‍රීන් එහෙම එදා වචර තිබෙන අපේ ලෝගෝ එකේ තියෙන ෆොටෝ එක ගත්ත මෙන්න මේ පාර තමයි.
අපේ ලෝගෝ එකේ තියෙන ෆොටෝ එකක් ගත්ත මේ පාර කරින් ඔය දෙන්න එක ඔය දෙන්න තමයි ගත්තේ අන්න කූර කර පේනවා මෙන්න මෙතන එකහට පොඩ්ඩක් උඩින් මේ කැමරාවට පේන කියන අපේ ඇහැට පේන එක මේ ඔයාලගේ ඔයාලා මේකෙන් බලද්දි පේන්නේ නැතුව ඇති ඇත්තටම ඇවිල්ලා බලන්න මහා ලස්සනයි පල්ලෙහ අර උඩවැරිය වත්තේ ඔයි සමහර මේ මේවා මේ ඉස්සර මේ සුද්ධ පාවිච්චි පාවිච්චි කරලා මේ අතහැරලා දාපු ගබඩා එහෙම මම පළවෙනි පාරෙද්දී මේ කොහෙද අනම්මනම් කිසිම දෙයක් දැනන් හිටියේ නෑ දැන් නම් දන්නවා ඇවිල්ලා ඇවිල්ලා අර කොහෙද මේ කොහෙද අර පේන්නේ මොකද්ද කියලා කියන්න මුල්ම පාර මං හෙද්දී ආවේ අපේ ගෙදර අම්මයි තාත්තයි කට්ටියත් එක්ක ඊළඟ පාර ආවේ නිපු එක්ක ඒ පාර වීඩියෝ එක අපිට අපි වීඩියෝ කරේ නෑ ඇයිද අපේ ලෝගෝ එකේ තියෙන ෆොටෝ එක එහෙම ගත්තේ අපි මෙන්න මේ පාර යන ගමන් තමයි ෆොටෝස් ටික ඔයාලට බලන්න පුළුවන් අපේ පේජ් එකට ගියොත් FB පේජ් එකට ගියොත් මේ අපි යන පාර තමයි අකගේ පරිපෙළ. සමහර අය මේ පාරෙන් එන්නේ නැතුව අර පල්ලෙහා පාරෙන් යනවා. වාහනෙන් යද්දි. එතකොට මේ සුන්දරත්වය එයාලට මිස් වෙනවා. අපි පෙන්නන්නම් එක. ස්ටයාකේසිකේ ගමන පටන් අරගෙන දැන් පහලයට බහින ගමන් ඉන්නේ. අපි චුට්ටක් ආවම ඉතින් කිලෝමීටර් දෙකක් විතර දැන් අපි ඇවිත් තියෙන පහලට. අර මං උඩින් ඉද්දි පෙන්නපු අර කැඩිච්ච මේ මඩු නෙමෙයි ගියක් නෙමෙයි ඒක මං හිතන්නේ ඉස්සර තේ. ස්ටයාකේසික උඩ හරිය වැහිලා. වැහිලා අර හරිය ටිකම ආයි පේන ඒක පෙන්න. අර තියෙන අපිට යන්න තියෙන පාර අන්න හරිය. ආන් අතන තා වංගු අර හැරෙන්න තියෙන උඩ එරියවත් එකේ බෝඩ් එකේ තියෙන ඕ ඇත්ත
අපි යමු. අපි දැන් සෑහෙන්න දුරක් ආවා. හැබැයි තාම අර පතර පාර ගාවට ආවේ නැහැ. කලින් පාර ආපු වෙලාවේ අපි එතන තමයි කෑම කෑවේ. කලින් පාරේදී මෙතන වග කරලා තිබ්බ නැහැ. ආ, ගහ. අතින්නේ වතුර පාර. ලෙවිස්ටර් කේස්සකේ බයික් එහෙම තියලා බයික් ටික පාලමක් උඩ තියලා ෆොටෝස් එහෙම අරගෙන ආවලා දැකලා තියන්න වතුර පාර තමයි අපි යටින් යන්නේ. දැන් අපි ටික ටික ලං වෙන්නේ එතනට. මෙන්න මෙතනින් පාර දෙකට බෙදෙනවා. මේ පැත්තට නෙමෙයි. නෑ නෑ පහල ඩහල. පහල. මන්න එද අර කතා කරන්නේ. පල්ලෙහාට මේ පැත්ත මේ තියෙන්නේ අර ඔහිය පැත්තෙන් එන අනිත් පාර. මෙතන තමයි බෙදෙන්න තැන. අර අර අපි උඩ එරි අර පෙන්වන තව පාර මේ තියෙන දෙවිස්තයා කේස් උඩ අපි බැහැගෙන බැහැගෙන ආවා. මේන් මෙන්න මේ පාර තමයි අර එන්නේ අනිත් පාර. වාහන අර පිටිපස්සේ පාර තමයි මේ අර මේ සෝලෝ හයික් එහෙම ආවේ. මේ පාර පහල පාරින්නේ. ආ පහල පාර ගම මැදින් යන පාර. ඒ වනා අපි දැන් ආපු පාර තමයි ලෙවිස්ටර් කේස්. ලස්සනම පාර. ඔන්න අපි ආවා අර පාලම ගාවට. දැන් මේ පාලම හදලා ගාඩ් එකක් එහෙම දාලා අද වතුරත් තියෙනවා පාලම. පාලමට මේ කලින් එනකොට කොටන් කරයි තිබ්බේ. මේ අලුතෙන් කොන්ක්‍රීට් කරලා අද වතුරත් තියෙනවා. එදාට වඩා සද්දෙත් තියෙනවා. පාරත් අපි මෙතන තමයි කන්නේ. කලින් සෙන්ටරටේ උඩට ආවා. දැන් අපි නැවතිලා ඉන්න තැන අක්කගේ රසබත්. අක්ක දුන්න රසබත් එක අපි කන්නේ මේ කොලිතින් පත්තර කළ අපි අරන් යද්දි හරන් යන්න කෑ වගේ නෙමෙයි. මේ දාලා යන්න. කෑවට පස්සේ වටේ සුන්දරත්වය පෙන්වන්න නම් දැන් කන්න ඕනේ හොඳටම බඩිකිනි.
තියෙන්නේ යකා වංගුව. අපි දැන් යද්දි එතනින් යනවා. පෙන්නන්නම් යකා වංගුව. ලස්සන view point එක. ගොඩාක් ඈත පේනවා. ගොඩාක් ඈත පේනවා. ඌරගල පන්සල. මෙන්න මෙතන තියෙන. ලිප්ටන් සීට් එකේදී ඕක ලස්සනට පේනවා. හැබැයි ආ වීඩියෝ එකක් ගද්දිම මීදුම වෙනවා. මේ පාරෙන් පිට පැනලා ඉන්නේ මං. view point එකකට ආවේ. අන්න තියෙනවා devil staircase එක. අපි ආපු පාර අපි යන්න අර උඩින් පටන් ගත්තේ. ඊට පස්සේ ඔය දිගේ වටේ ඇවිල්ලා මෙන්න මෙතනින් පල්ලෙහාට ඇවිල්ලා මේ පැත්තට ආවා. මේ පේන පාර අර උඩේ ඒරියොත් අපි කලින් වීඩියෝ එකේ බලද්දි මම ඔයාලට කියන්නම්. තන දෙක මේ පාර දෙකට බෙදෙන තැනක් තියෙනවා. එතනින් ආවම මේ පාරෙන් එන්න පුළුවන්. වාහනයක වගේ යනවනම් ඉක්මනට එන්න පුළුවන්. මෙතනට. හරි නරය. මං තනියෙන් එක එකව කියනවා කියලා මට එක එකව කියනවා. හයි. ඉතින් අපි වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා හිතලා හරි පොඩි කෑල්ල ෆෝන් එකකින් ගහපු අද නම් හොඳට පේනවා. එදා මේදුම වැහෙද්ද අර පල්ලෙහා ඇල්ලගාවදී පෙන්නපු වංගුව තමයි මේ තියෙන්නේ. දැන් මෙතන යකා වංගුව කියලා කියන්නේ. මෙතන ලොකු ආනතියක් තියෙනවා. එක දිගට නගින්න තියෙන්නේ. ශීඝ්‍ර නැග්මක් අර තියෙන ඇල්ල අපි අර හිටපු අර තැන කාපු තැන දැක්ක අතින් සබතු පහළු ක වීඩියෝ එක පේනවද නැහැ අන්න තියෙනවා මේ වෙන ඇල්ල නෑ යටේක නෙමෙයි උඩ අර උඩේක අර තියෙන සබතු පහළු ඕන පාර යකා වංගුව එන්න තියෙනවා උඩවේරි ස්ටේට් බෝඩ් එක මෙතනට එනවා කියන්නේ ටෙවිස් ස්ටේෂන්ගෙන් භාගයක් වගේ ඇවිල්ලා අපි දැන් තියෙන්නේ ඉතුරු හරියට. දැන් අර කන්ද වටේ ඇවිල්ලා, ඒක කන්දෙන් ඉතා කන්දට ඇවිල්ලා, මේ කන්ද වටේ ඇවිල්ලා, දැන් ඔන්න යනවා. බම්බර කන්ද පැත්තට. මේක වෙනමම vibe එකක්. ගසස්සෙන්, ඒ කියන්නේ තුරු තුරු වෙන යටින් අපිට යන්න තියෙන මේ පාරේ. අර එක එක කෙනා කැමති එක එක දේවල් වල තුනේ සමහර කැමති ඒගොල්ලන්ගේ නිවාඩුව ඉලක්කෙට කොයි හරි හොටෙල් එකකට ගිහින් ස්පෙන්ඩ් කරන්න. සමහර කැමති හයික් එක. ගෙදර ඉන්න.
ගෙදර වෙලා ඒක යාගේ ස්පෙන්ඩ් ටයිම්. යාගේ ස්පෙන්ඩ් කරන්නත් ගෙදරින් ලෙෂර් ටයිම්. අපි හවස මෙන්න මේ වගේ ඇඩ්වෙන්චර්ස් වලට ඒක වෙනමම දෙයක්. ඉතින් ඉතන අර මාරම නිදහසක් දැනෙන්නේ, මාරම රිලැක්ස් එකක් දැනෙන්නේ. ඉතින් අනික අපිට හැමදාම මෙහෙම ඇවිදින්නත් බෑනේ. අපි දන්නේ අපිට මොනවා වෙයිද. ඉතින් අපිට කකුල් දෙකේ හයිය දිනක ඇවිදින්න පුළුවන් තාක් අපි යන්න පුළුවන් තාක් ඇවිදින්න යන්න ඕනි කියලා මට හිතෙන්නේ. අපිට අපේ සාධන දැකපු දෙයන් කොච්චර තියෙනවද අන්න එකද. අපි මේක නම් අපි දෙවෙනි වතාවට. ඉතින් අපි මේක ඇත්තටම දෙවෙනි වතාවට. ඇත්තටම සමහර අය කියයි ඇයි දැන් මේ දෙවෙනි වතාව ආයන්නේ කියලා. ඒ දෙවෙනි වතාවටත් අපි ආවේ ආයේ මේ සුන්දරත්වයේ විඳින්න ඕන නිසා. සමහර කිරි මේක අපේ ලාස්ට් ටයිම් වෙන එකක් නැති වෙයි. අපි තාක්ෂණ තව එයි. උදේ අපි එච්චරටම මෙහෙට කැමති. මෙහෙම මේ පාරවල් වල යනකොට මේ හුදකලාවේ මෙහෙම යනකොට හරිම නිදහසක් දැනෙන්නේ. අර ඔය ෆැෂන් ඉබ්බත් බිසි වෙලා හිටියත් අපි වැඩ කරන්න මේක අර අපිට ඒක වෙනම දෙයක්. ඒක මේකේ ලැබෙන මානසික නිදහස සතුට සල්ලිවට ගන්න බෑ. බලතුඩුව ගොන් මොල්ලි වැහිලා ආන්න පේනවා. මේ වංගෙඩි කියලා හරිම ලස්සනට පේන හර්තින් තනකොළ එම පොඩි තැන්නක් වගේ පේන. අර වංගෙඩි කියලා කඳු මුදුර පේනවා අතන. පොඩ්ඩක් ගිමන් හරිනවා. මෙතන හොඳට පේනවා වංගෙඩි ගල. මට දෙන්න චොකලට්. අපි මේ ෂෝට් කට් එකකින් යනවා. යන්න. අර පේන්නේ ගම. අර පේන්නේ ඉස්කෝලේ. මේකද තමයි මේෂා කියලා ඇවිල්ලා ආධාර දුන්නේ. මේ තියෙන්නේ අර අපි ගලින් ෆොටෝග්‍රාෆ් පුතේ. පත් වෙස්ට් හපුතලේ තමිල් විද්‍යාලේ පරණ අතන නම් විදිනක. අපි දැන් හිටියේ ඒ විද්‍යාලේ පිටුනේනේ. අර උඩ තියෙන්නේ අන්න ඒක. දැන් අපි වැලිවංගුවට කිට්ටුයි. අපිට යටින් වතුර පාරවල් යන සද්ද එනවා. ලංකැලේ වතුර පාර, අනිත් පැත්තෙන් බඹරකන්දට යන වතුර පාර. ටික ටික වැලිවංගුවට තමයි යන්න ඕනේ. ෂුව තව යන්න. මේ
අන්න තියෙන පල්ලෙහා මෙන්න මීදුම එනවා රැස්සකුත් එනවා වගේ ෂෝට් කට් ගොඩකින් ෂෝට් කට් වලින් අර ඇත පේන වැලිවංගු අයට පේනවා ඇති අර මේ නිපුගේ ඔලෝඩින් පේන වැලිවංගු කෑම්පයක් එහෙම ගහලති අපි මේ යන්නේ අර ගමේ ඉඳන් එන ෂෝට් කට් එක මේක ගිහිල්ලා ලංකැලට යන පාරට සෙට් වෙනවා. පාර තියෙනවද? ඔව්. ගල් තියෙන පාර. කැලේ කියලා බලන්න පහින්ද? ලංකැල්ල උඩ හරිය අප ලංකැල්ල අපි ලංකැල්ල උඩට ගියේ නෑ ඔව් ලංකැල්ලට කලින් ඒ කියන්නේ ලංකැල්ලටත් උඩට අප ලංකැල්ලටත් උඩට අපි ගියා පාර වැරදිලා ලංකැල්ල උඩ හරියට ගියා මං හිතන්නේ අපි ගියේ යහල තැන්න පාර යහල තැන්නට තමයි අපි ගියේ අපි නම දන්නේ නෑ වීඩියෝ එක කරලා දන්නව නම් කොයි හරියට කියන්න මේක තමයි පාර යන්න මෙන්න මේ අස්ස පාරකින් අපි ආවේ දැන් මේ උඩහ පාරෙන් අපි ආවේ ඇවිල්ලා එතන හන්දියක් තියෙනවා මේ පැත්තෙන් බමරකන්ද මේ පැත්තෙන් ලංකැලේ පල්හැට මේ උඩ පාරෙන් ගියාම අප ලංකැලේට යන්න පුළුවන් දැන් අපි යන්නේ ලස්සන ලංකැලේ පල්හැට ඒ ලස්සන view එක බලන්න මේ ලංකැලේ පහල බාහන්නකො ලස්සන අර තියෙන ලංකැලේ උඩ හරිය පේනවා මේ තියෙන්නේ කැලෑවේ හැංගිලා තියෙන දියමන්තියක් වගේ දියල්ලක්. ඉතින් ගමන කොච්චර වෙහෙසු කරුණත් දුෂ්කර වුණත් අපි අතාරින් නැතුව යන්නේ බ්ලොග්ස් වල කලින් අපි බලපු බ්ලොග්ස් වල අපි දැකලා තියෙනවා ලංකාවේ. ඉතින් දෙවෙනි පාරටත් අපි දෙවෙනි ස්ටෑකේස් ආවෙම මේ ලංකාවේ අපිට ගිය පාර නිසා අපිට වෙලා මදිම නම් ගිය පාර වෙයියා ඔයාගෙන අන්තිමට ෂෝට් කට් එකේ අපි ගියා ඒ කියන්නේ අපි ඒ ගියේ මීට උඩින් තියෙන යහල තැන්න උඩට තියෙන්නේ යහල තැන්න යන පාරේ භාගයක් ගිහිල්ලා හැරලා වෙලාවක් නැහැ අද ඔක්කොම බලන්න යන්නකෝ ඔන්න අපි ආවා කොහෙටද නේ ආවේ ලංකැලේ ලංකාවේ
හැඩේතියනහිද තමා ලංකා මෙන්න මේ හැඩේට මෙහෙමම තියෙන හැඩේට තමයි මේකට ලංකාවල්ල කියන නම තියන්නේ. ඒ කොහොමද මෙහෙම බැලුවම ටික ලංකාව හැඩයක් මොකද පේනවා. ඔව් මෙහෙම තේලයක් වගේ හරිම ලස්සනයි. අර සාරියක් ඇද කවදක් කෙනෙක් නානවා ඔයාල ට්‍රයි කරන්න යන්න තමයි මේක අඩි 20ක් ගැඹුරයි ඒ වගේ ජීවිත අවධානමක් ගන්න අපි මේ සුන්දරස්ත්‍රය බලලා අපි නිරුපද්‍රතර යන්න ඕනේ. ලංකැල්ල ඉඳන් යනවා බබර කන්ද පැත්තට. මේ පාරේ තමයි යන්නේ. හරි ඉස්සෙල්ලා අපි අමාරුවෙන් බැහැගෙන බැහැගෙන ආවේ ආ පාරදී උඩින් අප ලංකැල්ල. අපි ගියේ ඊටත් උඩින් පාර වැරදිලා යහල් තැන්න පාරේ. යහල් තැන්න අර කන්ද වටේ ගිහිල්ලා අන්න ඔසේ ඇතුළට යන්න තියෙන්නේ. උඩ තියෙන වැලි වංගු මේ. අපි එහෙනම් යන් බඹර කන්දට. දහරි යව්වයි රස්නේ. හැබැයි කැලේ ඇස්සර ගියාම මේ දක්දේ සුන්දරත්වය දකිද්දි ඒ ඔක්කම අමතක වෙනවා. අමාරුකම් නැතිලා යනවා. එන්න පුළුවන් ආ එන්න. හැබැයි පරිසරය විනාශ කරන්න නැතුව එන්න. ඕ සීතලයි ෆයිනස් කලයක් අස්සට ආවේ. දැන් ෆයිනස් කලේ අස්සේ මේ පාර දිගේ යන්න තියෙන. තුනයි මාර දැන් තුනයි හතර හිට ඇති. එක ෆයිනස් කැලයක් තමයි පේන්නේ. හරි ලස්සනයි. ඉතින් කෙනෙක් බෙලිහුල්ල ඔය රත්නපුර පැත්තෙන් එනවා නම් ඉස්සෙල්ලාම බඹරකන්ද හම්බෙනවා. බඹරකන්ද යනකොට අප බඹරකන්දට යන පාර තියෙනවා අඩිපාර. ඉතින් ඒක දිගේ උඩට එන්න තියෙන්නේ. අපි ආවේ දෙවිස් ස්ටේයර්කේස් නිසා. අපි දෙවිස් ස්ටේයර්කේස් ඇවිල්ලා අපි වැලි වංගුවටත් යන්නේ නැතුව අපි ටිකක් කලින් ෂෝට් කට් එකක් හමුණා ගමේ කට්ටිය ගෙවල් ඇතුලේ ගෙවල් අස්සෙන් ගිහින් අයිනේ ඒගොල්ලෝ අපිට දෙන්නකෝ පාර දිගේ හසුකම් තමයි අපි ලංකාවට ගියේ. ඉතින් ඒකට යන්න කලින් අපි පාරවල දින වෙන ඒකත් මේ ඩියලකටම යන පාරක්
මං හිතන්නේ එක යහලට යන්න ඒක තුඩට යන්න තියෙනවා. මෙතන අපි මැද ස්ටේජ් එකකට ගියේ. මේ ADL කවුරුද දන්නව නම් ඒ මොකක්ද කියලා දන්නවනො කමෙන්ට් කරන්න. මොකද එක පොඩ්ඩ ගල් දාලා පාර තිබ්බා. ඒ හදන්න තිබ්බා. පඩි ඒ නිසා එක මෙහෙර කවුරුත් නොයන ADL එකක් නෙමෙයි. ඔක්කොට අපි දන්න හැනම මේක වෙන පාර යද්දි මේ අයින් වෙලා යන්න එපා. ලිසන. අනිත් එක දන්නේ නැති අස්සරිංග වල රින්ගන්න යන්නත් එපා. මොකද එක පාරක් මේ ළඟදී මැරුණානේ DL එකෙන් ඇටලා. Google එකෙන් හොයාගෙන ගිහිල්ලා shortcut එක. මෙන්න මෙතනින් උඩට. අපි යන්නේ කොහාටද? Wow. ආන් තියෙනවා. බඹර කන්ද පල්හැ. පාර පේනවා හරි යහ පැත්තෙන්. තරුණේ පේනවා. අන්දන් ප්‍රදේශයේ ඇතුළේම තහනම් කියලා. එතනින් මේ පැත්තේ තියෙන පාර විතර හන්දියක් වගේ. එතනින් ලංකැලට. වම් පැත්තේ තියෙන පාර තමයි ලංකැලට යන්නේ. ඉදිරි කීපෙම අපේ බඹර හන්දියට යන්න පුළුවන්. යම්. සලගෙන් බලමු හරි බහන පාත් එක. හරි වෙන්න ඕනේ. පරිස්සමෙන් යන්න. උඩට ගියයි සෙට් එකක් පාරට යනවා. ටික දුරක් යන තියෙනවා. ෆයිනල් ලිස්සන අයිනට නම් යන්න එපා. පුළුවන් තරම් මේ පැත්තට ලෑ. තියෙන බඹර කන්ද ඔය තියෙන හාලෝ view point එක ඔන්න තියෙන එක යන්නේ. හා අතද දෙන්න මේ යන්න තියෙන්නේ. එන්න තියන්නේ තව ටික දුරයි තියෙන්නේ අපේ බඹර කන්දට. යමු ඊළඟ view point එකට. මේ තියෙන්නේ බඹරකන්ද view point එක. අපේ බඹරකන්ද view point එක. ආ තියෙන්නේ ලංකාවේ උසම විදියල් බඹරකන්ද. මෙතනට යන්න එපා කිව්වමට වාරණයක් දෙන්න එකින් දෙන්නේ නැහැ. අන්න හරි උඩට ගියාම තමයි අපේ බඹරකන්ද තියෙන්නේ. අපි යමු දැන් එහාට. යාවා අපිට බාර වෙන දෙලා අපි අසෙන්ට ගියා. ඒ කියන්නේ මේ හරකේන තුරේ ගියන්න හරි. ගිලායි ඇස්ත. ආයි ඇස්ත. ඒ වහිනේ ගොඩක් අමාරුයි. මේ ගොඩක් ලැස්සනවා. ෆයිනලි ගියාවා. මම ඇත්තටම බඹර කන්දේ උඩ කොටස බඹර කන්දේ මේකේ තව තියෙනවා ඉතින්. හා සායකක් තියෙනවා. මේ දෙවනි ස්ටේජ් එක අර කොටසේ ගියේ. හරි. ඒක දැක්කා. ඒ වෙලාවෙ මේ අපිට වීඩියෝ කරන්න තරම් තිබුණේ මොකද පාරක් හොයාගන්න හරි අමාරුයි. ඉතින් බලන්න හරියටම මේ ඉන්න කතාව කියන්නේ.
මේ විදිහට අපේ සංචාරය නිමා වෙනවා. බඹර කඳ පහලට යනකොට ගොඩක් කළුවර වැටලා තිබෙන නිසා අපි වෙන කලේ නෑ ගයිස්. ඉතින් අපි පහලට ඇවිත් ගලුපාන හන්දිර ටොක් එකක ගිහින් එතනින් කොළඹ බඳුල්ල බස් එකක හපුතලේට ඇවිල්ලා නයිට් මේල් එකේ ඔහියට ආවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස පහලින් තියාගෙන යන්න. ඒ වගේම තව කෙනෙක්ට දැනගන්න ෂෙයා කරන්න අපිට කරන්නත් එපා. ඉතින් මං ගිහින් එන්නම්. ඊකටම අපිත් එක්ක ඉන්න තවත් ලස්සන වීඩියෝ එකක් එන දෙනවා. Thanks for watching. Bye bye.